Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. සුබ දවසක් කියලා පිළිගන්නවා දිනුම YouTube channel එක ගන්න අරමුණ සියලු දෙනාට. උනාද මන් ටිකක් වෙනස් වීඩියෝ එකක් අරන් ආවා. දැන්ට තියෙන මාකට් එක අනුව මිලෙන් අඩුම සහ හොඳම පැත්තෙන් බලනකොට ගන්න පුළුවන් කාර් වර්ග හතරක් තමයි දරන් ආවේ. ඒකේ පළවෙනි එක තමයි මයික්‍රෝ පැන්ඩා කියන එක. මේක දැන් යන මාකට් ප්‍රයිස් එක සාමාන්‍යයෙන් ලක්ෂ 17ක් 19 අතර මුදලකට ඔයගලන්ට ගන්න පුළුවන්. මයික්‍රෝ පැන්ඩා සාමාන්‍යයෙන් 1000 cc එන්ජින් එකක් කෙන චයිනීස් මැනුෆැක්චර් වාහනයක් ලංකාවේ ඇසෙම්බල් කරපු. මේකෙත් ගොඩක් ෆුල් ඔප්ෂන් වාහනයක්. ඒත් එක්ක මේකේ පවර් මිරර්, පවර් ෂටර්, එයා බෑග්ස්, පවර් ස්ටීරින් වගේ ඔප්ෂන් ගොඩක් තියෙන වාහනයක් මේ මයික්‍රෝ පැන්ඩා කියන එක. සාමාන්‍යයෙන් ලක්ෂ 18ක් හමාරකට 19කට වගේ අද යන මාකට් එක අනුව ගොලන්න ගන්න පුළුවන්. ගොඩක් ඔප්ෂන් පැත්තෙන් සහ සේෆ්ටි පැත්තෙන් බොහොම හොඳ වාහනයක් තමයි මයික්‍රෝ පැන්ඩා කියන එක. ඒ නිසා සාමාන්‍යයෙන් අඩු මුදලකට දැන්ට තියෙන ගන්න පුළුවන් වාහනයක් තමයි මයික්‍රෝ පැන්ඩා දැන් 2012 වර්ෂන් එක. අපි ඊළඟ වාහනෙට මුනොත් මේක ඇවිල්ලා පෙරඩුවා කෙලිසා කියන කාර් එක. සාමාන්‍ය 2003 විතර නිෂ්පාදනය කළා 2004 විතර රෙජිස්ටර් කරපු වාහනයක්. සාමාන්‍යයෙන් දැන් ගන්න පුළුවන් ලක්ෂ 21ත් 25ත් අතර මුදලකට දැන් යන මාකට් ප්‍රයිස් අනුව. මේ වාහනේත් මැලේසින් වාහනයක්. මැලේසින් වාහනයක් වුණාට මේක ෆුල් ඔප්ෂන් වාහනයක්. මේක ඇවිල්ලා ඩයිහට්සු මීරා වාහනයට සමානව හදපු වාහනයක්. මේක ඔප්ෂන් කතා කළොත් මේකේ රිමෝට් කියනවා, සෙන්ටර් ලොක් ඉන්නව, පවර් ෂට් එනවා, පවර් මිරර් එනවා, මේකේ ඉන්නේ මැනුවල් ගිය, 1000 cc එන්ජින් එකක් එනවා, රියර් වයිප් එනවා, රිවර්ස් කැමරා එනවා, රිවර්ස් සෙන්ස එනවා, එයා බෑග්ස් එනවා වගේ ජපන් වාහනයකේ තියෙන සීලම ඔප්ෂන් මේ වාහනේ එනවා. ඒත් එක්ක මේ ඉන්ධන කාර්යක්ෂමතාව සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර් 15ත් 23ත් අතර පමණයක් ධාවනය කිරීමේ හැකියාවත් මේ වාහනේ සතුව තියෙනවා. ඒ නිසා මේ වාහනේත් දැන්ට මාකට් එකේ අඩුවෙම ගන්න පුළුවන් හොඳම තත්ත්වයේ තියෙන කාර් එකක්. අපි ඊළඟ වාහනේට යමුනොත් මේක ඇවිල්ලා ඩයිහට්සු මීරා 2003 කියන මොඩල් එක. මේකත් සාමාන්‍යයෙන් දැන් යන මාකට් ප්‍රයිස් අනුව ලක්ෂ 23ත් 25ත් අතර මුදලකට ගන්න පුළුවන් 2003 වගේ රිස්ට කරපු මොඩල් එකක්. මේකත් 1000 cc එන්ජින් එකක් කියන ඔටෝජිය වාහනයක්. සාමාන්‍යයෙන් මේවා 2005 විතර රිස්ට කරපු වාහන තමයි ඇත්ති ලංකාවේ. දොරවල් හතර තමයි එන්නේ. ෆුල් ඔප්ෂන් කාර් එකක්. මේක ජපන් වාහනයක්. මේකේ ඔප්ෂන් ගැන කතා කළොත් මේකෙත් ABS, dual airbags, retractable mirrors, power shutter, power mirror, රිවර්ස් කැමරා, රිවර්ස් සෙන්සර් වගේ සීලම ඔප්ෂන් තියෙනවා මේ වාහනේත්. මේකෙත් සාමාන්‍යයෙන් දැන්ට තියෙන මාකට් ප්‍රයිස් අනුව අඩුවෙන්ම ගන්න පුළුවන් හොඳම වර්ගයේ කාර් එකක් තමයි මේ ඩයිහට්සු මීරා 2003 කියන එක. අපි අවසාන වශයෙන් කතා කරොත් තියෙන සුසුකි ඇල්ටෝ 800 කියන එන්ජින් වාහනේ. මේක ඉන්දියන් වාහනයක්. මේක සාමාන්‍ය 2015 විතර නිෂ්පාදනය කළ රෙජිස්ටර් කරපු වාහනයක්. සාමාන්‍යයෙන් සෙකන්ඩ් හෑන්ඩ්. දැන්ගෙන ප්‍රයිස් එක අනුව ලක්ෂ 27ත් 26ත් අතර මුදල කර ගන්න පුළුවන්. මේකේ ඔප්ෂන් ගැන කතා කළොත් නම් මේකේ පවර් ෂට එනවා, සෙන්ටර් ලොක් ඉන්නවා. ඒත් එක්ක මේකේ ෆුල් ඔප්ෂන් වාහනයක් නන් නෙමෙයි. මේකේ ඔප්ෂන් ගත්තාම ටිකක් කලින් කතා කරපු මාදිලි තුනටම වඩා අඩුයි. නමුත් මාකට් පැත්තෙන් ටිකක් ලංකාව ඉදිරියෙන් ඉන්නවා මේ වාහනේ. සහ ඉන්ධන කාර්යක්ෂමතාව ටිකක් සාමාන්‍යයෙන් ටිකක් හොඳයි. නමුත් සේෆ්ටි පැත්තෙන් හා ඩ්‍රයිවිං කම්ෆර්ටබල් පැත්තෙන් ටිකක් අඩු වාහනයක් තමයි මේ මාරුති ඇල්ටෝ කියන එක. සාමාන්‍යයෙන් කලින් කතා කරපු වාහන තුනට සාපේක්ෂව මිලෙන් ටිකක් ඉහළයි. මොකද මාකට් එකක් මාකට් ප්‍රයිස් එක හොඳ නිසා. නමුත් ඔප්ෂන් පැත්තෙන් ගොඩක් අඩු වාහනයක්. නමුත් මේ වාහනේත් ඔයගලන්ට ලක්ෂ 26 27 අතර මුදලකට දැන් යන මාකට් ප්‍රයිස් අනුව ඔයගලන්ට ගන්න පුළුවන්. ඔන්න වාහන හතර තමයි මම ඔයගලන්ට ඉදිරිපත් කරේ. සාමාන්‍යයෙන් අලුතෙන් අඩුවටම වාහනයක් ගන්න හිතේ තියාගෙන කෙනෙකුට සහ ඔප්ෂන් හොඳම තත්ත්වයේ වාහනයක් ගන්න හිතේ තියාගෙන කෙනෙකුට තෝරා ගැනීමට මාදිලි හතරක් තමයි අද මම ඉදිරිපත් කරේ. ඔයගලන්ගේ කැමැත්ත පරිදි තෝරා ගැනීමට පුළුවන්. මගේ රෙකමෙන්ඩේෂන් එක නම් පෙරඩුවා කෙලිසා හෝ ඩයිහට්සු මීරා වගේ වාහනයකට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ඒ වගේ කම්ෆර්ටබල් පැත්ත සහ සේෆ්ටි පැත්ත ගොඩක් ඉහළයි අනිත් මාදිලි දෙකට වඩා.
නමුත් මයික්‍රෝ පැන්ඩා එකත් ඇල්ටෝ වලට සාපේක්ෂව ඔප්ෂන් සහ සීෆ්ට් වැන්තින් බොහොම ඉහළින් ඉන්න වාහනයක් සහ මිලා අතින් ගොඩාක් මඩු වාහනයක් ඒක තීරණය ඔයගොල්ලන් යතේ එහෙනම් අද වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ඉස්සරහටත් මේ වීඩියෝ ඔයගොල්ලන්ට අරන් ඉන්න දිගටම අපිට රැඳී සිටින්න පුළුවන් තරම් සහාය දක්වන්න අපේ channel එකට thank you very much